මගේ කලා ජීවිතයේ ඈතට යනවා නම් යන්න ඕනේ 1965ට. ෆීලික්ස් ප්‍රේමවර්ධනයන්ගේ දේවවර්ම කියන නාට්‍යයේ වචන මතක් කරන්නියක් හැටියට ගියේ. ස්වදේශීය සේවයේ නාට්‍ය නිෂ්පාදිකාවක් හැටියට වැඩ කරනකොට ක්‍රියාකාරී අංශයේ ඒ හඬ පාලනය කිරීම මට ගොඩාක් වැදගත් විදිහට පහසු වුණා. මම ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනයේදී විශ්ව සාහිත්‍යයෙන් ගුවන්විදුලි රංගමණ්ඩල සහ නවක රංගමණ්ඩල කෙරුවා. ගුවන්විදුලියේ රාජකාරී කරන අවධියේමයි 80 ගණන්වල රූපවාහිනිය පටන් ගත්තේ. 1919 දී ආරම්භුණු පළවෙනි ලෝක යුද්ධ ඉවරයි. බඩු මිල අහසට නැගලා. ඉතින් ඊට පස්සේ මොකද ඔය ආච්චි අම්මේ? ටයි මහත්තයත් සමග වැඩ කරන්න ලැබීමත් එක්තරා විදියක අධ්‍යයනයක්. හඬ කැවීම වැඩසටහන් වලදී මං හිතන්නේ මම සහභාගී වුණා හැම එකකටම වාගේ. හඬ නළු කරන්නේ අති විශිෂ්ට දස්කම් පෑ ඇය. මෙරට අතිශයින් ජනප්‍රියත්වයට පත් ඔෂින් මාලා නාටකයේ මැදිවියේ ඔෂින්ට හඬ ලබා දුන්නාය. එක දවසක් HD ප්‍රේමරත්න ගුවන්විදුලියට ආව වැඩසටහනකට. ඇවිල්ලා මගෙන් හැබුවා මේ ග්‍රේස් මම ෆිල්ම් එකක් කරනවා මේ එන්න කැමතිද කියලා. එතකොට හැබැයි ජයසිරිගෙන් ගුටි කඩ තියෙනවා කිව්වා. සඳමිනි මේක කන්‍යාරාමයක්. මෙතන ඔයා විතරක් නෙමෙයි. තව ළමයි ඉන්නේ. රංගපෑම කියන්නේ විශ්‍රාම යන රාජකාරියක් නෙමෙයි. ඉදිරියට මට ලැබෙන පරිදි මට ආරාධනා කරන පරිදි මගේ හඬ මගේ රංගපෑම මට ඉදිරියට කරගෙන යන්න පුළුවන්.